දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ නිසරණ වනයේ පවත්වන 213 වන භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ භික්ඛවේ මග්ගෝ යාපටිපදා තණ්හක්ඛයාය සංවත්තන්ති තං මග්ගං තං පටිපදං භාවේ තාති ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ නිසරණේ පවත්වන භාවනා වැඩසටහන්වල සම්ප්‍රදායක් වශයෙන් කරුණු කීපයකින් අපේ කරගෙන යන භාවනාවට එහෙම නැත්නම් අපි වඩන ප්‍රතිපදාවට යම් අනුග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරන අනුග්‍රහයන් සම්බන්ධයෙන් ඇත්තටම පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. අනුග්ගහිත සූත්‍රය කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉස්සෙල්ලාම සීල අනුග්‍රහයකින් අපේ මේ භාවනා කටයුත්තට එහෙමත් නැත්නම් මේ ප්‍රතිපත්ති මාර්ගයට අනුග්‍රහ කරන්න කියලා. මොකද දැන් අපිට සීලයෙන් තොරව මෙබඳු භාවනාමය කටයුත්තක් එහෙම නැත්නම් හිත හදන කටයුත්තක් කරන්න අමාරුයි. මොකද සීලෙන් තමයි අපිට වමනා කරන ඒ කායික මානසික වාචසික සංහිඳියාව ඇති කරලා දෙන්නේ. අපේ හිත අපිට චෝදනා කරනවා නම් පැමිණිලි කරනවා නම් මගේ අතින් අර අර වැරදි වෙලා තිනෝ මේ වැරදි වෙලා තිනෝ මම මේ වගේ උත්කෘෂ්ඨ වැඩකට සුදුසු කෙනෙක් නෙමෙයි කියලා අපේ හිත අපිටම චෝදනා කරනවා නම් එතකොට අර ඌමනා කරන චිත්ත ඒකාග්‍රතාවයේ එකලස හැදෙන්නේ නැහැ. ඉතින් ඒ බඳු චෝදනාවලින් තොරව අපේ හිත කියනවා නම් ආ මේ වැඩේට මම දැන් සුදුසුයි මගේ අතේ ඉස්සරණම් වැරදි තිබුණා නමුත් දැන් නම් එහෙම මම පේනන තරම් වැරද්දක් නැහැ. එහෙමත් නැත්නම් මම තවදුරටත් නිවැරදි වෙන මාර්ගයකට දැන් අවතීර්ණ වෙලා තිනෝ අතීතයේ මගේ අතින් අකුසල් කෙරුණා නමුත් දැන් මම වර්තමානයේ ඉඳන් දැන් මේ නිවැරදි සීලයක් සඳහා හික්මෙනෝ එහෙමත් නැත්නම් නිවැරදි සීලයක් සඳහා අවතීර්ණ වෙලා ඉන්නෝ එහෙම නැත්නම් ඒ සඳහා අවංක උත්සාහයක් දරනෝ. එතකොට වැරදි වශයෙන් තේරුම් අරගෙන අපිට නිවැරදි වෙන්න පුළුවන් නම් ඒ වැරදි නැවත සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් නම් සීලයක් අපිට ඒ සඳහා සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනෝ. මොකද සීලයකින් අපිට කොයි පැතිද අපි නිවර්දි කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද අපේ කය හික්මවා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද අපේ වචනය හැසිරෙවිය යුත්තේ කියන එක සම්බන්ධයෙන් හොඳ දර්ශනයක් ලැබලා දෙනවා. එතකොට කයෙන් සිද්ධ වෙන විවිධාකාර බරපතල කුසල් වචනයෙන් සිද්ධ වෙන බරපතල කුසල් වලින් අපි වැළකුණ තරමට ඒ තුලින් ලොකු අනුග්‍රහයක් ලැබෙනවා මේ හිත හදන වැඩේට. මොකද අපේ හිතේ බලපවත්වන විවිධාකාර බරපතල කෙලෙස් අන්තිමට ගිහිල්ලා මේ කයෙන් වචනයෙන් පිටවුනොත් එහෙම එතනදී Tamanටත් ලොකු අවඩක් සිද්ධ වෙනවා. ඒ වගේමයි අනිත් අයටත් ලොකු කරදරයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි යමක් කරනකොට කියනකොට හැමතිස්සෙම මේ දිහා යම් පමණක හිතා මතා කියන්නේ යම් පමණක ප්‍රත්‍යවේක්ෂාවක් කළා. මේ කරන වැඩෙන් මේ කරන කතාවෙන් මට හෝ අනුන්ට හෝ වැඩක් වෙයිද අවඩක් වෙයිද හානියක් වෙයිද කියලා පොඩ්ඩක් හිතලා මතලා කටයුතු කරන්න උත්සාහත් වෙන්න වෙනවා. මොකද හිතේ එන විවිධාකාර කෙලෙස් ප්‍රවේගයන් හරිම බරපතල වෙන්න පුළුවන් බොහොම උද්වේගකර වෙන්න පුළුවන්. අපි ඒවට ඔහේ යන්න ඉඩ හැරියොත් ඒවට ඔහේ මතුවෙන්න ඉඩ හැරියොත් ඒ අනුව අපේ කයයි වචනයයි හසුරවන්න පටන් ගත්තොත් එතකොට මේ හිත හදන වැඩක් කොහොමත්ම කරන්න අමාරුයි. මොකද බරපතල වශයෙන් අපේ කයේ වචනේ ඒබඳු වීතික්‍රමණයන් සිද්ධ වෙනකොට අපිට හිතට එන්නේ නැහැ ඒ තරම්ම සංසිඳීමක්. මම දැන් සත්පුරුෂයෙක් කියලා හැඟීමක් ඒ තරම්ම එන්නේ නැහැ. ඒ වගේමයි අනවජ්‍ය සුඛයක් හිතට දැනෙන්නේ නැහැ. නමුත් අපි පොඩ කොහොම හරි අපේ තීච්ඡ වැරදි මග හරව ගන්න උත්සාහත් වෙනවා නම්, වැරදි නිවැරදි කර ගන්න උත්සාහත් වෙනවා නම්, සීලයෙන් තව පොඩ්ඩක් පරිපූර්ණ වෙන්න උත්සාහත් වෙනවා නම්, සකස් වෙන්න උත්සාහත් වෙනවා නම්, අන්න ඒ කටයුත්ත තුළ අන්න අපිට මේ හිතට දැනෙන යම් නැවුම් බවක්. කලින්ට වඩා මම දැන් සිල්වත් වෙන්න යම් උත්සාහයක් දරනවා. කලින්ට වඩා මගේ කය වචනේ හික්මව ගන්න මම උත්සාහයක් දරනවා කියලා අන්න ඒ සීලය අන්න ඉබඳු අපි අවංකව දරන උත්සාහය ඇත්තටම භාවනාවේදී අනවජ්‍ය සුඛයක් ඇති කළා දෙනවා. ඒ කියන්නේ මගේ අතින් දැන් මේ දවස්වල නම් පෙනෙන තරම් ඉස්සෙල්ලා තරම් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. මම දැන් වචනේ හසුරවන්නේ බොහොම සැලකිල්ලෙන් පරිස්සමින්, ඒ වගේමයි කය හසුරවන්නේත් බොහොම පරිස්සමින්. ඒ නිසා මගේ මේ කාල පරිච්ඡේදයේදී
ඉතාම සැලකිල්ලෙන් සිල්වන්තව මම කටයුතු කරනවා කියලා අන්න අපිට අර අපේම කය ගැන වචනය ගැන යම් වගවීමක් වෙන්න පුළුවන් වුණාම අන්න ඒ තුලින් ඇතිවෙනවා එක්තරා අමුතු සංසිඳීමක් මම දැන් නිවර්දි මාර්ගයකට අවතීර්ණලා ඉන්නවා මම දැන් සතුටින් කල්ගත කරනවා අනිත් අය මං ගැන විශ්වාසයක් දැන් දරනවා අනිත් අයට විශ්වාසයි දැන් මම බොරුවක් කියන එකක් නැහැ කේලමක් කියන එකක් නැහැ පරුෂ වචනයක් කියන එකක් නැහැ හිස් ප්‍රලාපයක් කියන එකක් නැහැ කියලා දැන් අනිත් අය මං ගැන විශ්වාසයක් දරනවා ඒ වගේමයි අනිත් කෙනෙකුට මාත් එක්ක කිසිම බියක් සැකක් නැතුව ඉන්න පුළුවන් මොකද මගේ අතින් හානියක් වෙන්නේ නැහැ. මම යාගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා අන්න ඒ විදිහට අපිට අනිත් අය අපි ගැන දරන ඒ ආකල්පයත් සුභවාදී වෙන බව තේරෙනකොට අන්න අපිට අපි ගැනම යම් සතුටක් ඇති වෙනවා. අපි දැන් නිවරදී කියන අනවජ්‍ය සුඛයක් ඇති වෙන්න ගන්නවා. ඒ වගේමයි අර කලින් තිබුණානම් තමන්ගේ හිත තමන්ට චෝදනා කරන ගතියක්, එහෙම නැත්නම් පැමිණිලි කරන ගතියක්, තමන් මේ වැඩේට සුදුස්සෙක් නෙමෙයි කියලා තමන්ව පහත හෙලන ගතියක් අන්න ඒක මග හැරිලා මමත් දැන් මේ කටයුත්තට අත තියන්න පුළුවන් කෙනෙක් මේක මටත් දැන් උත්සාහයක් දරන්න පුළුවන් මම ඒ සඳහා යම් කැපවීමක් කරනවා සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා මම දැන් ඉල්ලලා සීලයක් සමාදන් වෙනවා ඉල්ල ඉස්සෙල්ල නම් සමාහනාට දෙනවට සමාදන් වුණා නමුත් දැන් ඉල්ලගෙනම සමාදන් වෙනවා ඒ කියන්නේ අපි ටික ටික මේ සීලේ ආරක්ෂාව තේරෙන්න සීලෙන් ලැබෙන ප්‍රයෝජනේ වැටහෙන්න අන්න අපි මේක බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඒක මේ කාටවත් පේන්න නෙමෙයි. කවුරුත් බලන් ඉදී කියලා සැකයකින් බියකින් නෙමෙයි. මේකේ තියෙන වටිනාකම ආරක්ෂාව තේරිලා. එතකොට තමයි යන්න සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා කියන්න පුළුවන් වෙන්නේ. මොකද තමන්ම ඉල්ලගෙන අනේ මට අනුකම්පා කළ මේ සීලය දෙන්න කියලා අන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරාධනා කළා ඒ සීලය ඉල්ලගෙන සමාදන් වෙනවා. ඒ තරම් ඊටාම අවංක භාවයක් මත නැත්නම් යම් පමණක පරිණත භාවයක් මත තමයි එතකොට සීලය ආරක්ෂා වෙන්නේ. එතකොට අනිත් අය ළඟ හිටියයි නොහිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. තමන් ඒ රකින්නා වූ සීලය බොහෝම අවංකව ඇතුළතට නැමිලා ආරක්ෂා කරනවා. මෙන්න මෙබඳු සීලයක් අපි රකින්න අන්නේ ඒ සීලය සමාධි සංවත්තනික සීලයක් බවට පත් වෙනවා. මේ කියන්නේ සමාධියට තුඩු දෙන සීලයක්. මොකද අපේ හිතේ සමාධිය හැදෙන්නේ ඒ සීලයට සරිලන මේ හිතේ සමාධිය හැදෙන්නේ ඒ සමාධියට සරිලන පරිද්දෙන් අන දැන් සීලය අපි ටික ටික ආරක්ෂා කරනවා ඒ සීලයෙන්ම දැන් අනුග්‍රහයක් ලැබෙනවා සමාධියක් සඳහා ඒ වගේමයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිපටිසාරත් ආනන්ද කුසලානි සීලානි යමේ යම් සිතේ යම් කිසි විපිලිසර භාවයකින් තොරවීමක් තියෙනවා නම් හිත යම් සංසිඳීමක් තියෙනවා නම් හිත යම් එකලසක් තියෙනවා නම් අන්න ඒ එකලස ඒ සංසිඳීම සඳහා වික්ෂිප්ත භාවයෙන් තොරවීම සඳහායි මෙන්න මේ සීලය නිවරදි වූ සීලය. ඒ කියන්නේ අපි සීලයෙන් නතර වෙන්නත් සුදුසු නැහැ. ඒ වගේමයි සීලය අතහැරලා දාන්නත් අපිට බෑ. එතකොට සීලේ තියෙන ඒ ආනිසංස අපි තේරුම් අරගෙන මේකෙන් භාවනාවට තියෙන පිටුවහල තේරුම් අරගෙන අන්න අපි සීලයක් ආරක්ෂා කරනවා. ඒ නිසා මේ පින්වතුන් දැන් සාමාන්‍යයෙන් ගෙදරදී ආරක්ෂා කරන පංචශීලයට වඩා ඔන්න දැන් අපි අටසීලයක පිහිටලා මේ අටසිල් දැන් පිරිසුදුව ආරක්ෂා කරන්න උත්සාහත් වෙනවා. ඒ නිසා හැකිතා දැන් මේ අද සමාදන් වෙච්ච සීලය පුළුවන් තරම් අවංකව රකින්න උත්සාහත් වෙන්න. මේක මේ කාටවත් පේනවට කනිත් අය බලන් ඉඳීවි කියන හැඟීමකින් නෙමෙයි. තමන්ම දැන් කලින්ට වඩා නිවැරදි කෙනෙක් වෙන්න උත්සාහයක් දරනවා කියන හැඟීමකින්. අවංක හැඟීමකින් ඇතුළට නැමිච්ච ස්වභාවයකින් ඔන්න දැන් සීලයක් ආරක්ෂා කරනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීල අනුග්‍රහයක් වශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා. මොකද අපි මේ අපිට උමනා විදිහට භවනාවක් නැත්තම් ප්‍රතිපත්තියක් පුරලා වැඩක් නැහැ. අපිට ලැබිච්ච ඊටාම විශාලම භාග්‍ය තමයි මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච එක. මොකද උන්වහන්සේ සර්වඥතා ඥානයකටපත් වෙලා ඒ සියල්ල දක්නා වූ නුවණකින් අන්න නිවැරදි පාරක් පෙන්ලා තියෙනවා. ඒ නිසා අපිට විවිධ පාරවල් හොයා හොයා යන්න උවමනාවක් නැහැ. ගවේෂණය කර කර යන්න දෙයක් නැහැ. උන්වහන්සේ අපිට පාර පෙන්ලා තියෙනවා. එහෙනම් අපිට මේ උන්වහන්සේ පෙන්නපු පාරේ ඍජුව ගමන් කරන්නයි තියෙන්නේ. ඉතින් මේ ඍජු මාර්ගය ගැන උන්වහන්සේ දේශනා කරපු විවිධාකාර සූත්‍ර දේශනාවන් තියෙනවා, මාර්ගෝපදේශණයන් තියෙනවා. ඉතින් අපි ඒ සූත්‍ර දේශනයන්ට නැත්නම් මාර්ගෝපදේශනයන්ට ඇහුම්කන් දෙන්න අපි යන පාර ගැන යම් දෙගිඩියාවක් වෙනවා නම් අන්න ඒ දෙගිඩියාව දුර වෙලා යනවා. ඒ වගේමයි පාරේ විශ්වාසයෙන් යන්න පුළුවන් පහසුවක් නැත්නම් පසුබිමක් සකස් වෙනවා. මොකද අපි හොයාගෙන යන පාරක් නෙමෙයි මේක මේ බුදුරජාන් වහන්සේ හොයාගෙන උන්වහන්සේත් සසර දුකින් ඈතර වෙලා
තවත් අප්‍රමාණ වූ දෙවි මනුස් මේ මිනිස් සියලු දෙනාම මේ සසරෙන් එතර වීම සඳහා ප්‍රයෝජනට ගත්ත මාර්ගයක් තමයි මේ අදත් අපි අනුගමනය කරන්නේ. ඒක මේ අද ඊයේ පහළ වෙච්ච මාර්ගයක් නෙමෙයි. ඒක මේ ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දා පටන් අනුගමනය කරන පාරක්. මේක බොහොම පැරණි පාරක්. බොහොම ගැඹීර පාරක්. මේක අප්‍රමාණ වූ සත්වයන් අනුගමනය කරලා නිවරදී කියලා ඔප්පු කරගත්ත පාරක්. ඒ නිසා අපිට සැකබිය තොරකින් තොර වෙලා අපිට මේ පාර අනුගමනය කරන්න පුළුවන්. එතකොට මේ පාර ගැන, මේ මාර්ගය ගැන, ප්‍රතිපදාව ගැන කියවෙන යම් දහමක් තියෙනවා නම්, අන්නේ දහම අපි ශ්‍රවණය කරනකොට අන්න අපේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේමයි පාර මේකයි කියලා අපේ හිතේ තිබිච්ච යම් විපිලිසර භාවයන් තියෙනවා නම්, දෙගිඩියාවන් තියෙනවා නම් ඒවත් දුර වෙලා යනවා. ඊටත් වඩා අපි මේ භාවනාවක් වඩාගෙන යනකොට මේ භාවනාවේ යම් යම් අත්දැකීම් බුද්ධ දේශනාවත් එක්ක මනාව සැසඳෙනකොට, ගැළපිලා එනකොට අන්න අපිට තවත් විශ්වාසයෙන් යුක්තව මේ ගමන යන්න හැකියාව ලැබෙනවා. මොකද භාවනාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන විවිධාකාර උපදෙස්, මේ දේවල් අපි සූත්‍ර දේශනාවලින් මතු කර ගන්න අන්න අපිට තේරෙනවා අපිත් දා බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරේමයි අදත් යන්නේ. මේක මේ අද අපි නවීන ක්‍රමෝපායන් හරහා ඇති කරගත්ත පාරක් නෙමෙයි, මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු පාරක්මයි අදත් අපි මේ ගමන් කරන්නේ කියලා අන්න තමන්ට විශ්වාසය ඇති වෙනවා. ඒ නිසා සුතමේ ඥානය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි තවත් කරුණක් තියෙනවා. මේ සුතමේ ඥානය අපිට තියෙනව වෙන්න පුළුවන්, අපි ගාව ලොකු බහුශ්‍රත භාවයක් තියෙනව වෙන්න පුළුවන්. හැබැයි අපි භාවනා කරන වෙලාවේදී ඉතාම පරිස්සම් විය යුතුයි. ඒ සුතමේ ඥානේ ඉස්සරහට නොගෙන ඉන්න. දැන් අපි මේ සුතමේ ඥානේ වටිනකම ගැනයි කතා කරන්නේ. හැබැයි අපි දැන් භාවනා කරද්දී උත්සාහත් වෙන්නේ සුතමේ ඥානයක් ඇති කරගන්න නෙමෙයි, ඒ වෙලාවදී අපි උත්සාහත් වෙන්නේ භාවනාමය ඥානයක් ඇති කරගන්න. බුදුරජාන් වහන්සේ ඥානයේ අවස්ථා තුනක් පෙන්වනවා. එකක් තමයි සුතමේ ඥානය, අනිත් එක තමයි චින්තාමය ඥානය, අනිත් එක තමයි භාවනාමය ඥානය. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු විවිධාකාර සූත්‍ර දේශනාවන්ට ඇහුම්කන් දීලා අපේ හිතේ යම් අවබෝධයක් ඇති කරගත්තාම, නැත්නම් යම් දැනුමක් එකතු කරගත්තාම ඒක සුතමේ ඥානයක් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ සුතමේ ඥානය නැත්නම් අපි අහපු කියපු දේවල් හොඳට එහාට මෙහාට ගලපලා බලලා තර්කානුකූලව ඉදිරිපත් කරගෙන ඒව ගැන හොඳ මනසින් විග්‍රහ කළා අපිට පුළුවන් චින්තාමය ඥානයක් ඇති කරගන්න. ඒ චින්තාමය ඥානය අපිට තවත් පිටුබලයක් වෙනවා මේ පාරේ ප්‍රායෝගිකව ගමන් කරන්න. එබඳු අර මනසින් එන නැත්නම් අපි තුලින්ම එන මෙන්න මේ පාරයි නිවැරදි, මේකයි කරන්න ඕනේ කියලා අර ඒ එන පිටුබලය ඉතාම වැදගත් ඉස්සරහට යන්න. හැබැයි භවනාමය ඥානයකදී ඊට වඩා අපි සැලකලිමත් වෙන්න වෙනවා. දැන් අපි මේ ගමන යන්නයි පටන් ගන්න. ඒ කියන්නේ දැන් මේ ගමන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතෙන්දී ඇතැම් වෙලාවට අර පෙන්නපු පාර නැවත නැවත බලන එක හොඳයි. නමුත් මේ පාර යනකොට අපි ඒ පාරේ ප්‍රායෝගිකව යා යුතු වෙනවා. එතෙන්දී අපි හිතමු අපි සුතමේ ඥානය ඉස්සරහට තියාගෙන දැන් මේ ලබන අත්දැකීම් ඒ මොහොතේදී මේකත් එක ගලපන්න ගියොත් අර වැඩෙන භාවනාවට ඒක බාධාවක් වෙනවා. ඒ නිසා අපි භාවනා කරද්දී අපේ හිතේ නැත්නම් තියෙන ඒ කතාව, ඇතුළත කතාව, එහෙමත් නැත්නම් තර්ක ඥානය පැත්තකින් තියලා මේ ඉතාම සරල මනසක්, බොහොම නැවුම් මනසක්, බොහොම විවෘත මනසක් සහිතව මේ ගමන යන්න පුළුවන් තරම් උත්සාහත් විය යුතුයි. මොකද අද වර්තමාන කාලයේ දහම බොහොම පහසුවෙන් අපිට අහන්න, දකින්න, කියවන්න ලැබෙන නිසා අපි ඉතින් බොහෝ දෙනෙක් සෑහෙන්න බහුශ්‍රුත භාවයකින් යුක්තයි. ඉතින් ඒ අය සමහරලාට උත්සාහත් වෙනවා අර භාවනාවේ ඒ තැනදී ලබන අත්දැකීම් භාවනා කරන ගමන්ම ආයිත් පොතත් එක ගලපන්න. එතකොට අර බොහොම ක්‍රමානුකූලව වැඩෙන භාවනාවට, එහෙම නැත්නම් බොහොම නිදැල්ලේ ස්වාභාවිකව වැඩෙන භාවනාවට අර අපි ගිහිල්ලා දේවල් මතක් කරගන්න ගියාම, පොත්පත්වල තියෙන දේවල් එක්ක සංසන්දනය කරන්න ගියාම, අපිම මතක තියාගත්ත දේවල් ආයි මතක් කර කර මේ අත්දැකීමත් එක ගලපන්න ගියාම මේ අත්දැකීම සුවසේ වැඩෙන්නේ නැහැ. මේ අත්දැකීම නිදැල්ලේ වැඩෙන්නේ නැහැ. මේ අත්දැකීම අපි නිදැල්ලේ වැඩෙන්න ඉඩ හැරිය යුතුයි. කියන්නේ දැන් අපි මේ ගමනක් යනවා ප්‍රායෝගිකව. දැන් මේ වැඩෙන නුවණට, දැන් මේ වැඩෙන මාර්ගයට, මේ වැඩෙන භාවනාවට නිදැල්ලේ වැඩෙන්න අපි ඉඩ සැලැස්විය යුතුයි. බොහොම විවෘත මනසකින්, නිහඬ මනසකින්.
අපි එහෙම නැතුව මේ ලබන පුංචි පුංචි අත්දැකීම් අපි අහපු දේවල් එක ඒ ඒ තැනදී ගලපන්න ගියොත් පොතත් එක්ක ගලපන්න ගියොත් මේ අරකද මේ මේකද කියලා අපෙන්ම ප්‍රශ්න කරන්න ගියොත් එතන සම්පූර්ණයෙන්ම මේ භාවනාවට බාධාවක් වෙන්නේ. හැබැයි භාවනාව අවසන් වෙලා සමහර වෙලාවට ඔන්න මේ කමඨහන ගැන ලියන්න ගියාම තමන්ගේ දේවල් ගැන අත්දැකීම් ගැන විස්තර කරන්න ගියාම සමානවට ඕනනම් තමන් දන්නවා නම් තමන් සතු යම් සුතමේ ඥානයක් තේනවා නම් එතකොට අර පොඩ්ඩක් තමන්ගේ අත්දැකීම මේක වෙන්නේ නැති කියලා අනුමානෙන් හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් භාවනා කරන වෙලාවේදී අපි බොහොම පරිස්සම් වෙන්න වෙනවා. මෙන්න මේ අපි ඉගෙන කියාගත්ත දේවල් පොතපතින් බලපු දේවල් බනට අහපු දේවල් මේ භාවනා කරන මොහොතේදී ඉස්සරහට නොගෙන ඉන්න. එනිසා අපිට සිද්ධ වෙනවා හරියට නිකම් පුංචි දරුවෙක් වගේ බොහොම නැවුම් මනසකින් දරුවෙක්ගේ මනසකින් ළමා මනසකින් මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි බොහොම වැඩිහිටියෙක්ක පරිණත පුජ්‍යලයක මහා බහුසුත භාවයක් සහිත කෙනෙක්ක මම සියල්ල දන්නවාය කියන පදනමක ඉඳලා භාවනා කරන්න ගත්තොත් භාවනාව නොවැඩෙන්න ඒකම හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ තියෙන අනතුරු එකතකින් අද තේරුම් ගත යුතුයි. එහෙම නැත්නම් අපි තර්ක ඥානයේ ඉස්සරහට දාගත්තොත් මේ භාවනාමය ඥානයට අවදි වෙන්න අවස්ථාවක් නැති වෙලා යනවා. එතකොට මේ තර්ක ඥානයයි භාවනාමය ඥානයයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. තර්ක ඥානය අපිට ප්‍රයෝගී වෙනවා මේ පාරට බොහොම ශක්තිමත්ව එළඹෙන්න. නමුත් මේ පාරේ ප්‍රායෝගිකව යන්න නම් අපි අර තර්ක ඥානය වෙනුවට අපි තුලින්ම මතුවෙන මේ අත්දැකීම් හරහා අපි තුලින්ම නිහඬ මනසකින් මතුවෙන අවබෝධයකට අපේ හිත විවෘත කළ යුතුය. එහෙම නැතුව අපි ඒ අවබෝධය මතුවෙන්න දෙන්නේ නැතුව අපි අර හැම තිස්සෙම අනුන්ගේ දැනුමකින් මේක තෙරපනවා නම් මේක අර්ථකථනය කරනවා නම් ඇතුලේ කතාවක් නැවතත් අවදි කරනවා නම් විතර්ක අවදි කරනවා නම් එතකොට අපේ දැනුමක් කවදාවත් මතුවෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අහන එක අවශ්‍යයි. හැබැයි ඒක යෙදී යුතු තැන ගැන අපි සැලකිලිමත් විය යුතුයි. භාවනා කරන වෙලාවේදී ඒ නිසා පුළුවන් තරම් මනස සැහැල්ලුවෙන් තියාගන්න. මනස සරලව තියාගන්න. තමන් මොකක්වත් දන්න කෙනෙක් නෙමෙයි කියලා හිතාගෙන භාවනාව කරන්න. තමන්ට තියෙන බොහොම සරල මනසක්, පුංචි දරුවෙක්ගේ වගේ නැවුම් මනසක්, බොහොම නිශ්ශබ්ද මනසක් කියන ආකල්පයකින් අන්න මේ කටයුත්ත කරන්න. අන්න ඒ තරමට තමන්ට වර්තමානයේ මේ හිත පවත්වමින් බොහොම සැහැල්ලු මනසක්, සරල මනසක්, සතුටු මනසක් පවත්වමින් මේ කටයුත්ත කරන්න අවස්ථාව ලැබෙනවා. මොකද මේ භාවනාවක් හිතේ වැඩෙනකොට හිතේ සතුටක් ප්‍රමෝදයක් මතුවෙනවා නම්, විශේෂයෙන්ම හිතේ සමාධියක් වැඩෙනකොට සතුටක් ප්‍රමෝදයක් මතුවෙනවා නම් ඒ කෙම්ම ලොකු ගැම්මක් ඇති වෙනවා මේක තව දුරටත් ඉදිරියට කරගෙන යන්න. එහෙම නැතුව අපේ හිත කෙලවරක් නැතුව කතා ගොතනවා නම්, කෙලවරක් නැතුව එයා කියවනවා නම්, කෙලවරක් නැතුව එයා අපිට අරකයි මේකයි මේකයි මෙහෙමයි කිය කිය එයා කතන්දර කියනවා නම් එතකොට ඒ මනස සංසුන් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ සංසුන් මනසක්, ඒකාග්‍ර වෙච්ච මනසක්, සමාහිත මනසක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. මෙන්න මේ සමාහිත හිත බොහෝම සංසුන් හිතක්, ශක්තිමත් හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, ඒ වගේම සරල හිතක්. අන්නේ හිත ඇති කරගන්න අපි එහෙනම් උත්සාහත්ව යුතුයි. ඊළඟට දැන් මේ ගමන යනකොට ඇතැම් වෙලාවට අපිට මේ අපේම අත්දැකීම් අපි වගේ අපි වශයෙන්ම නැත්නම් අපි තුලින්ම निराකරණය කරගන්න සමහර වෙලාවට අමාරුයි. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ මේ අත්දැකීම තවදුරටත් දියුණු කරගත යුතු දෙයක්ද? එහෙම නැත්නම් මේ අත්දැකීම නොසලකා හැරලා වෙනත් පැත්තකින් මට යන්න තියෙනවද කියලා සමහර වෙලාවට අපි මේ යන ගමන ගැන සමහර වෙලාවට අපිටම කුකුස් ඇති වෙන්න පුළුවන්. සැක ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි අහපු කේම ධර්මයේ සම්බන්ධයෙන් උනත් ඇතැම් වෙලාවට අපේ හිතේ සැක සංකා ඇති වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවන්වලදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා යම් දැනුමක් තියෙන කෙනෙක් එක්ක නැත්නම් බහුශ්‍රද භාවයක් තියෙන කෙනෙක් එක්ක එහෙම නැත්නම් භාවනාව සම්බන්ධයෙන් නම් තමන්ට වඩා පියවරක් හෝ ඉදිරියෙන් ගමන් කරන කෙනෙක් එක්ක කරපු කෙනෙක් එක්ක සාකච්ඡාවකට උත්සාහ වෙන්න කියලා. අන්න ඒ සාකච්ඡාවක් තමයි අපි කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාවක් වශයෙන් කරන්නේ. එතෙන්දී අපි උත්සාහත් වෙනවා පුළුවන් තරම් මේ අපේ අත්දැකීම් තවත් කෙනෙකුට හෙළි කරන්න. ඒ කියන්නේ මෙතෙන්දී අපි පොදුවේ කමඨාන් සාකච්ඡාවක් කිරීම තුළ ඇත්තම තවත්
බොහෝ දෙනෙක් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. මෙතෙන්දී අපි විතරක් නෙමෙයි එතකොට මේකෙන් ප්‍රයෝජනේ ගන්නේ, තවත් මෙතන ඉන්න තවත් බොහෝ පිරිසක් මේකෙන් ප්‍රයෝජනේ ගන්නවා. කවුරු කවුරු හරි තම තමන්ගේ අත්දැකීම් හෙළි කරනකොට අනිත් අයට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේ පාර අදටත් විවෘත වෙච්ච පාරක්. මේ බුදුරජාන් වහන්සේගේ දහම අදටත් බොහෝම සජීවී දහමක්. මේක මේ යල් පැන ගිය දහමක් නෙමෙයි. මේක එදාට බුද්ධ කාලයට පමණක් වළංගු වෙච්ච දහමක් නෙමෙයි. මේක එදාටත් අදටත් කවුරු හරි මේක අනාගතයේදී පිළිපදිනවා නම් අන්න අනාගතයටත් වළංගු වෙච්ච දහමක්. එතකොට අන්න ඒ ප්‍රත්‍යක්ෂය එහෙම නැත්නම් ඒ අවබෝධය අපිට පොඩ පොඩ ලැබෙනවා අන්න එක එක අය තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නකොට. මොකද අපි ඉන්නේ සමහරලාට තාම මුල් පියවරේ. නමුත් තවත් කෙනෙක් ඉන්න පුළුවන් ඔන්න තවත් පියවර කීපයක් ඉදිරියට ගියපු. තවත් කෙනෙක් ඉන්න පුළුවන් ඊටත් වඩා ටිකක් ඉදිරියට ගිය. තවත් කෙනෙක් ඉන්න පුළුවන් සෑහෙන්න ඉදිරියට ගිය. ඉතින් අපි ඕනෝන්ගේ මේ විදිහට අත්දැකීම් ගැන විමසලා බලනකොට අපිට තේරෙනවා සමහරලාට අපි තාම මේ කටයුත්තට ඒ තරම්ම අවතීර්ණ වෙලා නැහැ. අපි ඒ තරම් කැප වෙලා නැහැ. අපි ඒ තරම් පුහුණු වෙලා නැහැ. නමුත් ඇතැම් අය ඉන්නවා මේක බොහොම කැපවීමෙන් වඩපු අය. මේ මාර්ගයේ බොහොම කාලයක් තිස්සේ ගිය අය ඉන්නෝ. ඒක මේ ස්වාමින්වහන්සේ කෙනෙක් කියන වටවත් පොතේ තියෙන වටවත් නෙමෙයි. ඒ අය තමන්ගේ හිතේ බොහොම උත්සාහයෙන් තමන්ගේ හිත කය වෙහෙසවලා මේ ධහම වඩලා ප්‍රායෝගිකව පුහුණු වෙලා අන්න තමන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරනවා. අන්න ඒ අත්දැකීම ඉදිරිපත් කරද්දී බොහොම ප්‍රායෝගිකව ඉදිරිපත් කරද්දී ඒක මේ පොතක් එක ගලපලා නෙමෙයි තමන්ගේම වචනෙන් බොහොම අවංකව ඒවා අව්‍යාජව ඉදිරිපත් කරද්දී අන්න ඒ අත්දැකීම් අහන තවත් කෙනෙකුට අන්න ලොකු ශක්තියක් හිතේ ඇතිවෙනවා. මේක අදටත් වළංගුයි, මේ ධර්මය අදටත් සජීවී, අදටත් අපි මේ තුල හැසිරෙනවනම්, අදටත් අපි මේ ධහම ප්‍රායෝගිකව පුහුණු කරනවනම් අපිට මේකේ අත්දැකීම් අදටත් ස්පර්ශ කරන්න පුළුවන්. අදටත් අපිට මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු පාර විවෘත වෙලා තියෙනවා. අපිටත් මේ පාරේ යන්න පුළුවන්, විශ්වාසයෙන් යන්න පුළුවන් කියලා අන්න අපි තුල ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඉතාම වටිනවා. ඒ වගේමයි මේ සඳහා මේ පිංගුතුම් පුළුවන් තරම් ඒ නිසා තමන්ගේ අත්දැකීම් හෙළි කරන්න, ඒක නිවැරදිව, ඒ කියන්නේ කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කරද්දී එක්තරා යම් රටාවක් තියෙනවා තමන්ගේ විශේෂයෙන්ම මූල කර්මස්ථානයේ මොකද්ද කියලා සඳහන් වෙන්න ඕනේ. ඊළඟට ඒ මූල කර්මස්ථානයේ වඩපු ආකාරය ගැන විස්තර වෙන්න ඕනේ. ඊළඟට තමන්ට පැමිණිච්ච බාධාවන් මොනවා හරි තියෙනවා නම් ඒව ගැනත් විස්තර වෙන්න ඕනේ. ඒ බාධාවන්ට තමන් මුහුණ දීපු ආකාරය විස්තර වෙන්න ඕනේ. ඊළඟට අපි හිතමු ඔන්න සක්මන් භාවනාව ගැනත් විස්තර කරන්න ඕනේ. ඒ සක්මන් භාවනාවේදී තමන් කොහොමද මේ විවිධාකාර අන්දමින් මේ අරමුණත් එක්ක කටයුතු කළේ? ඒ අන්දමින් තමන් ඒ ඉන්න තැන ඉඳලා එක එක අය එක එක මට්ටම් වල ඉන්නෝ. ඇතැම් අය ආධුනික මට්ටමේ ඉන්නෝ. ඇතැම් අය සමහරලාට ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා ඔන්න සමාධියක් දියුණු කරන මට්ටමේ ඉන්නෝ. තවත් කෙනෙක් සමාධියම උපයෝගී කරගෙන අන්න විපස්සනාවක් වඩන පිරිසකුත් ඉන්නෝ. ඒ නිසා තම තමන් ඉන්න මට්ටමේ ඉඳලා අර තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරනෝ. මේ ඉදිරිපත් කරද්දී ඒ නිසා තමන් බොහෝම අවංකව මේක සම්පූර්ණයෙන් විවෘත කළා දානවනම්, විවෘත කළ අනිත් අයටත් හෙළි කරනවනම්, මෙතන අපි මේ කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් මම භාවනාව වඩන කෙනෙක්ය, මම මෙච්චර සමාධිමත් කෙනෙක්ය, මම දැන් විපස්සනා වඩන කෙනෙක්ය කියලා මෙතනදී තමන්ට මේ පුජ්‍යල භාවයක් ඇති කරගන්න නෙමෙයි, මේක මේ තමන් මේ වඩන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නපු පාරක්. මම නිකන් අද මේ යන මේ පාර නිවරදී කියලා, එහෙම නැත්නම් මේ පාර ප්‍රායෝගික යන්නයි කියලා යන්න පුළුවන් කියලා පෙන්වන සාධකයක් පමණයි. එහෙම නැතුව මම මේ කෙනෙක් පුජ්‍යලයක් වෙලා භවනා කරන කෙනෙක් කියලා පෙන්වන්න දඟලන දෙඟලිල්ලක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි මේ අත්දැකීම් අපි තුලින් අත්දැක්කට, මම කෙනෙක් මමෙක් වෙලා අත්දැක්කට, ඇත්ත වශයෙන්ම අපි හිතුවොත් බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේදී අන්තිමට බැලුවාම මෙතන ධර්මතා රැසක් තමයි දියුණු වෙන්නේ. අපි එකිනෙකා වශයෙන් මේවා ප්‍රයෝජනයට අරගන්නවා, එහෙම නැත්නම් කෙනෙක්ා වශයෙන් ප්‍රායෝගිකව මේවා දියුණු කරනවා. නමුත් මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැතුව අපේ මේ හිතේ තියෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් දුරු වෙවි අපිට නිවැරදි පාර වැටහෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා සමහරලාට මුලදී අපි හිතුවට මම භවනා කරනවා කියලා. නමුත් අගට යන්න එතකොට අර මමයා දිය වෙලා ගිහිල්ලා දහමක් තමයි මතුවෙන්නේ. ඒ නිසා අපි හැකිතා අපේ මේ අත්දැකීම් හෙළි කරන්න උත්සාහත් වෙමු, ධර්ම සාකච්ඡාවට සහභාගි වෙන්න උත්සාහත් වෙමු. ඒ වගේමයි තමන්ගේ අත්දැකීම් හෙළි කිරීම තුළ
තමන් පමණක් නෙමෙයි තවත් බොහෝ පිරිසකට තමන් ලොකු උදව්වක් කරන බවත් තේරුම් ගන්න අපි උත්සාහත් වෙමු. ඒ නිසා මෙහිදී කිසිම පෞද්ගලික කමඨහන් ගැනීමක් දීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි අපේ තියෙන ප්‍රශ්න හැකිතාක් මේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න උත්සාහත් විය යුතුයි. මොකද ඒ තුලින් තමන්ටත් අනුන්ටත් ලොකු ප්‍රයෝජනයක් ඇති වෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට අපි සාකච්ඡාවක් මාර්ගයෙන් අපේ හිතේ තියෙන සැක සංකා දුරු කරගෙන මේ පාර වඩාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිත ඒකාග්‍ර කර ගැනීම සඳහා, සමාහිත කර ගැනීම සඳහා, සමාධිමත් කර ගැනීම සඳහා සමත අනුග්‍රහයක් කරන්න කියලා. සමතේ පැත්තෙන් අනුග්‍රහයක් කරන්න කියලා. මොකද අපේ මනස විසිරලා තියෙනකොට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාවක් අවදි කරගන්න බෑ. දැන් අපි හිතනවා අපි සතු ලොකු ප්‍රඥාවක් තියෙනවා, ලොකු නුවණක් තියෙනවා, උගත්කමක් තියෙනවා කියලා. ඉතින් අපි හිතාගෙන ඉන්නවා. නමුත් ඒ උගත්කම ඒ ප්‍රඥාව නෙමෙයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව ඇති කරගන්න නම් ඒක අපි තුලම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වශයෙන් ඇති කරගන්න නම් ඒකට මූලික උවමනාවක් නැත්නම් මූලික අවශ්‍යතාවයක් වශයෙන් පෙන්නනවා හිතේ සමාධිමත් භාවයක් ඇති කර ගැනීම. සමාහිතෝ යථා භූතම් පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා. අන්න සමාහිත හිතක් ඇති කෙනෙක්මයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව දිනු කරගන්න සමර්ථ වෙන්නේ. එහෙමනම් අපිට පොඩ්ඩක් එක පාරටම මේ විපස්සනාවක් කරනවා කියන ප්‍රඥා ශික්ෂාවට අවතීර්ණ වෙන්න කලින් අපිට යම් කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා හිතේ එකලසක් ඇති කරගන්න. හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරගන්න. ඒක ඇතැම් වෙලාවට විපස්සනා වඩද්දිත් සමහරවිට හිතේ මේ ඒකාග්‍රතාවය නැවත තීව්‍ර කරගන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යම්ස කෙනෙක් අපි හිතමු ඔන්න වේදනා අනුපස්සනාවක් වඩනවා. එහෙම වඩමින් ඉන්න වෙලාවෙදි සමාලාට ඔන්න හිත විසිරෙනවා. ඔන්න ආයෙත් අතීත අරමුණ වලට යනවා, අනාගත අරමුණ වලට යනවා. නොඑක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වෙලාවේදී ඔන්න ආයෙත් අපි හිතමු ඔන්න ආනාපාන සතියේකට හිත දාලා ආයෙත් ඔන්න හිත එකඟ කරනවා. ආයෙත් හිතේ සතිය තීව්‍ර කරනවා. සමාධිය තව ටිකක් මේ තියුණු කරනවා. අන්න ඒ ආකාරයෙන් අපිට මේ සමතයත් විපස්සනාවත් බොහොම මේ සමාන්තරව අරන් යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකම යුගනද්ද භාවනාව කියලා එමත් විස්තර වෙනවා දහමේ. ඒ කියන්නේ මේ සමතය විපස්සනාවට උදව් කරනවා, විපස්සනාව සමතයටත් උදව් කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා හිත ඇතැම් වෙලාවට පසුබාලා ඉන්නකොට ඒ වගේම හිතේ ඒ තරම්ම සතුටක් නැති අවස්ථාවේදී භාවනාවක් කරන්න ඒ තරම්ම හිතේ ප්‍රිය බවක් නැති වෙලාවේදී අන්න අපිට පුළුවන් සමත භාවනාවක් වඩන්න. වඩලා අන්න නැවතත් හිතේ සතුටක්, සැහැල්ලුවක්, ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මෙතනින් නතර වෙන්න කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ. ඔන්න ඕකත් අපි මතක තබා ගත යුතුයි. අපි හුඟක් දෙනෙක් හිතනවා භවනා කරනවා කියන්නේ මේ එරමිනිය ගොතාගෙන මොකක් හරි අරමුණක් ඉස්සරහට අරගෙන ඒ අරමුණ තුළ නැවත නැවත හිත නංවලා ඒ අරමුණේම හිත තියාගෙන ඉන්න එකයි කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. ඒ නිසා අපි භවනා කරන කෙනෙක්ගේ රූපයක් ගැන හිතුව ගමන් අපිට මතුවෙන්නේ අන්න හොඳට එරමිනිය ගොතාගෙන බොහොම ශාන්ත දාන්ත වඩ් ලයින් කෙනෙක්ගේ රූපයක් තමයි අපේ හිතට එන්නේ. නමුත් මේ සමාධිමත් භාවය විපස්සනාවට මූලික අත්වලක් මිසක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ අවසාන ඉලක්කය නෙමෙයි. ඒ නිසා අපි සතුව යම් සමාධියක් තියෙනවා නම් ඒක අපි ප්‍රායෝගිකව හොඳට විපස්සනාවක් වැඩිම සඳහා ප්‍රඥාවක් දියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජනෙට ගැනීම අවශ්‍ය වෙනවා. මේ දේවල් අපි හදාගත්තේ ඒක පැත්තකින් තියලා නිකන් ඉන්න නෙමෙයි. දුන් අල්ලලා ඉන්න නෙමෙයි. එහෙම නැත්නම් ඒ සමාධිය ඇතුළට වෙලා යම් පමණක සතුටක් සැහැල්ලුවක් භුක්ති විඳගෙන ඉන්නම නෙමෙයි. ඒකක් තියෙන වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මූලික අභිප්‍රාය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමාධියක් හදාගන්නේ මේ විපස්සනාව සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකමක් වශයෙන්. අපි ඒ සුදුසුකම සකස් කරගත්තට පස්සේ ඒ සුදුසුකමම පාවිච්චි කරලා අන්න ප්‍රඥාව දියුණු කරගත යුතුයි. ඒතොර ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා තමයි එහෙමනම් අපි සමාධියක් හදාගත්තේ. එහෙමනම් මේ සමාහිත හිත සමාධිමත් භාවය පාවිච්චි කර කර අපි නැවත නැවත මේ වර්තමාන වශයෙන් මේ හිතේ හටගන්නා වූ දේවල්, වේදනාවන්ගේ ස්වභාවයන්, කයේ හටගන්නා ස්වභාවයන්, මේ හැම දෙයකම යථා ස්වභාවය, මේවා හැසිරෙන ආකාරය, මේගොල්ලෝ අපිට කියන මේ පාඩම, ඒවා ඉගෙන ගනිමින් තමයි අපේ මේ හිතේ තියෙන විවිධාකාර මෝහ පටල බිඳ දාන්න පුළුවන් වෙන්නේ.
ඒ නිසා විපස්සනා අනුග්‍රහයක් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා. සමත අනුග්‍රහයක් වගේම විපස්සනා අනුග්‍රහයක් කරන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මොකද අපි සමත අනුග්‍රහයක නතර වුණොත් මේ බුද්ධ වචනේ ඉෂ්ට කරා වෙන්නේ නැහැ. බුද්ධ වචනේ ඉෂ්ට කරන්න නම් අන්න අපි සමත අනුග්‍රහයෙන් ආඩ්‍ය වෙලා ඒකෙන් පෝෂණය වෙලා ඊළඟට ඒකම පාවිච්චි කළා අන්න විපස්සනා අනුග්‍රහයක් සඳහා පෙළඹිය යුතුයි, උත්සාහත්ව යුතුයි. ඒ බඳු ගමනකින් මෙන්න මේ පස් ආකාරයකින් අන්න බුදුරජාණන් වහන්සේ අපේ මේ භවනාවට අනුග්‍රහ කරන්න කියලා උපදෙස් දෙනවා. අපි තේරුම් ගන්න ඕනේ කොයි වෙලාවෙද මේ අනුග්‍රහයන් කරන්නේ. මමට මේ වෙලාවේදී මම භවනා කරනවද? මේ වෙලාවේදී මම ධර්ම සාකච්ඡාවකට සහභාගි වෙනවද? මේ වෙලාවේදී එහෙම නැත්නම් මම බණ ටිකක් අහනවද? මේක ඉතින් අපි අපිම තේරුම් ගත යුතුයි. අපි හිතමු අපි දැන් ගෙදර දොරේ බොහොම මේ නිෂ්කලංකව කටයුතු කරනවා නම් අපි ඉතින් තේරුම් ගන්න ඕනේ මේ කාරණාවන් වලට සුදුසු වඩාම සුදුසු කාලය මොකද්ද? අන්නේ කාල පරිච්ඡේදයන් තෝරගෙන අපි එහෙමනම් මේ පස් ආකාරයකින් අපේ මේ ප්‍රතිපත්ති මාර්ගයට අනුග්‍රහ කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ බඳු අනුග්‍රහයක් ලබන සම්මා දිට්ඨිය. ඒ බඳු අනුග්‍රහයක් ලබන මේ නිවැරදි දැක්ම බොහොම ක්‍රමානුකූලව දියුණු වෙවි ගිහිල්ලා චේතෝ විමුක්තියක් පඤ්ඤා විමුක්තියක් දක්වා වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මේ භාවනා කරනවා කියුවහම එරමිනිය ගොතාගෙන ඉඳගෙන පිඳීම පමණක් නෙමෙයි. මේ හැම පැත්තෙම අපිට පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා. මගේ හිතේ දැන් යම් පමණක සමාධිමත් භාවයක් තියෙනවද? එහෙම නැත්නම් ප්‍රඥාව දැන් වඩන්න මං සුදුසු මට්ටමට පැමිණලා තියෙනවද? එහෙම නැත්නම් මගේ හිතේ යම් දෙගිඩියාවක් ඇති වෙලා මේ භාවනාව ගැනම මට ප්‍රශ්න මතුවලා තියෙනවද? එහෙමනම් මම දැන් සාකච්ඡාවක් කරන්න ඕනේද? එහෙම නැත්නම් මම බණ ටිකක් අහලා හිත තව ටිකක් මේ පාර ගැන විශ්වාසය ඇති කරගන්න ඕනේද? එහෙම නැත්නම් මගේ සීලය යම් අඩුපාඩුවක් තියෙනවද? එහෙමනම් මම සීලය ශක්තිමත් කරගන්න ඕනේද කියලා එහෙමනම් මෙන්න මේ පස් ආකාරය සම්බන්ධයෙන් අපි ටිකක් සැලකිලිමත් වෙ යුතුයි. මේ පස් ආකාර සැලකිලිමත් වීම හරහා නැත්නම් මේ පස් ආකාරයක අනුග්‍රහ කිරීම හරහා තමයි එතකොට අපිට බොහොම විශ්වාසයෙන් වැටෙන්නේ නැතුව මේ පාරේ දිගට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඊළඟට පින්වත්නි මම මේ භාවනා වැඩසටහන සඳහා ඉස්සරහින් තියාගත්ත එක්තරා සූත්‍රයක් අපිට සූත්‍රයක් ඉදිරියට අරගෙන බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු යම් අවවාද ටිකක් ඉස්සරහට අරගෙන මේ භාවනාවක් නැත්නම් භාවනා වැඩසටහනක් කරගෙන යනකොට ඒකෙන් යම් ධර්ම ඥානයකුත් ඇති වෙනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් ලොකු ශ්‍රද්ධාවකුත් ඇති වෙනවා. ඒකට ඒකේ තියෙන යම් යම් ධර්ම කරුණු අපේ භාවනාවත් එක්ක සංසන්දනය වෙනකොට අන්න අපේ පාරක් තව ටිකක් ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි නිසරණවනේ පවත්වන වැඩසටහන් වලදී යම් සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගන්නවා. එතකොට මේ භාවනා වැඩසටහන සඳහා මම ඉස්සරහින් තියාගත්ත කය සූත්‍රය මේ සූත්‍රය හම්බ වෙන්නේ බොජ්ජංග සංයුක්තයේ. සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේ එන කය සූත්‍රය. කය කියන මේ පාලි වචනයෙන් ක්ෂය වෙනවා කියන අදහස, වැය වෙනවා කියන අදහස තියෙනවා. එතකොට මෙන්න මේ කය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. යෝ භික්කවේ මග්ගෝ යා පටිපදා තණ්හක්ඛයාය සංවත්තති තං මග්ගං තං පටිපදං භාවේත කියලා අන්න අවවාදයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ යම් කිසි මාර්ගයක් තියෙනවද, යම් ප්‍රතිපදාවක් තියෙනවද, මෙන්න මේ තණ්හක්ඛය පිණිස, තණ්හාව ෂය කිරීම පිණිස පවතින අන්න ඒ මාර්ගය, අන්නේ ප්‍රතිපදාව දියුණු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් දියුණු කරන්න ඕන මාර්ගය එහෙමනම් ඉලක්ක වෙලා තියෙනවා තණ්හාව ෂය කිරීම සඳහා. තණ්හක්ඛය, තණ්හක්ඛයෝ නිබ්බාණං කියලාත් කියනවා. ඒ නිසා අපේ මේ සිත් සතන් තුළ තියෙන තණ්හාව යම් කිසි දවසක සම්පූර්ණයෙන්ම ෂය වුණා නම්, ඉතිරි නැතිවම ෂය වුණා නම් අන්න අපි නිවන් දැක්කා කියලා කියනවා. එතෙන්දී ආයිත් අපේ හිතේ තණ්හාව ෂය වුණා කියලා අනිකුත් කෙලෙසුන් ඉතිරි වෙලා සිටින්න හැකියාවක් නැහැ. තණ්හාව ෂය වුණා නම් අනිකුත් සියලුම කෙලෙසුත් දුර වෙලා. එහෙමනම් මේ නිවනට කියන තනිපදයක් තමයි තණ්හක්ඛය කියලා කියන්නේ. ඒ නිසා යම්සි හිතක සම්පූර්ණයෙන්ම තණ්හාව ෂය වෙලා නම්, දැන් මේ ඉතිරි නැතිවම ෂය වෙලා නම්, පොඩ්ඩක් ෂය වෙලා නෙමෙයි, ඉතිරි නැතිවම ෂය වෙලා නම් අන්නේ හිත නිවන් දැකලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා නිවන් දකින මාර්ගයේ අපි යනකොට අපිට ටික ටික අපේ මේ හිතේ බලපවත්නා තණ්හාව පොඩ පොඩ අඩු වෙන බවක් තේරෙනවා නම්, ඒක ෂය වෙවි යන ස්වභාවයක් තේරෙනවා නම්, වැය වෙවි යන ස්වභාවයක් තේරෙනවා නම්
අන්න අපිට තේරෙනවා අපි නිවනට ළඟා වෙනවා කියලා. එහෙම නැතුව අපි කොයිතරම් භාවනා කරත් අපි ඉස්සර තරම්ම බොහොම මසුරු විදිහට කටයුතු කරනවා නම්, ඉස්සර තරම්ම බොහොම ලෝභ සහගතව කටයුතු කරනවා නම්, ඉස්සර වගේම රාග බරිතව කටයුතු කරනවා නම්, එහෙමනම් ඉතින් අපි මේ වඩන මාර්ගයේ කොහේ හරි වැරද්දක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර අපි වඩනවා නම් අන්න අපිට පොඩ තේරෙන්න ඕනේ මේ දවසකින් දෙකකින් තේරෙන දෙයක් නෙමෙයි. හැබැයි කාලයක් මේ ධහම ප්‍රගුණ කරනකොට අපිට තේරෙන්න ඕනේ මගේ ඉස්සෙල්ලට වඩා නම් මම දේවල් අල්ල බදා ගන්න ගතිය ඔන්න දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා කියලා තේරෙන්න ඕනේ. මම දේවල් මගේ කියලා අනිත් අයත් එක්ක ගහ බැන ගන්නා ස්වභාවය ඔන්න දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේමයි හැම තිස්සෙම මටම ඔක්කොම ටික අරගන්න, මමම ඔක්කොම ටික අයිති කරගන්න, මේ දඟලන දෙඟලිල්ල පොඩ්ඩක් ඔන්න දැන් අඩු වෙලා තියෙනවා නම් අන්න අපි පොඩ්ඩක් නිවන් මාර්ගයට යොමු වෙලයි කියලා අන්න සතුටු වෙන්න පුළුවන්. මොකද අපේ හිත සාමාන්‍යයෙන් කැමති පුළුවන් තරම් දේවල් තමන් සතු කරගන්න. ඒ නිසා අපි රූප බලන්න යනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපි කැමැතිම රූප ටික පෙන්න ගන්න. ඒ සඳහා තමයි අපි පුළුවන් තරම් සල්ලි හම්බ කරන්නේ, ධන ධාන්‍ය හම්බ කරන්නේ, අපි බලවත්කම් ඇති කරගන්නේ, පොහොසත්කම් ඇති කරගන්නේ මේ අපි කැමැතිම ලස්සනම රූප ටික පෙන්වන්න. ඒ වගේමයි මේ ලෝකේ තියෙන নানা ප්‍රකාර විවිධාකාර මිහිරිම සංගීත ටික, මිහිරිම ගීත රාවයන් ශ්‍රවණය කරන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්නේ. ඒ වගේමයි ලෝකේ තියෙන ඊටාම ප්‍රණීතම සුවඳ ආග්‍රහණය කරන්න, ප්‍රණීතම රස භුක්ති විඳින්න අපි උත්සාහත් වෙනවා. ඉතින් අපිට ඒවා පහසුවෙන් ගන්න පුළුවන් නම් අපේ ගෙදර දොරේ එක නිතරම තියෙනවා නම් අපි ඊටාම පොහොසත් කියලා ඔන්න කියනවා. ඒ වගේමයි අපි කැමැති කැමැති අය ලං කරගෙන, කැමැති කැමැති බඩු මූට්ටු බඩු භාණ්ඩ ලං කරගෙන මේ කයට පුළුවන් තරම් සැප ස්පර්ශයන් දෙන්න පුළුවන් නම් අන්න අපි ඊටාම පොහොසත් කියලා කියනවා. ඉතින් එතකොට මේ තණ්හාවේ ආකාර කීපයක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. දැන් ඔය මම විස්තර කරේ අපේ මේ කවුරුත් අපි කාටත් තේරෙන මේ පංචකාමයන් සම්බන්ධයෙන්, නැත්තම් මේ කාම භූමියේ තියෙන මෙන්න මේ කාම තණ්හාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි කා තුලත් එක අතකින් කියනවා නම් අපේ මාර්ගඵලලාභී වශයෙන් කියන්නේ අනාගාමී වෙනකම්ම මෙන්න මේ කාම තණ්හාව තියෙනවායි කියලා. මොකද කාම තණ්හාවේ තියෙන ඒ බරපතල ස්වභාවය අපිව එතකොට මනුස්ස ලෝකෙන් අපායට, අපායෙන් ආයි මනුස්ස ලෝකෙට, මනුස්ස ලෝකෙන් අපි හිතමු ඕන ආයි දිව්‍ය ලෝකෙට, දිව්‍ය ලෝකෙන් ආයිත් ඔන්න මනුස්ස ලෝකෙට, මනුස්ස ලෝකෙන් ආයිත් අපායට, මේ ආදී වශයෙන් මේ කාම භූමිය තුල එහාට මෙහාට එහාට මෙහාට සැරිසරන්න උත්සාහත් වෙනවා. ඉතින් මේවා කොයිතරම් තිබුණත් අපිටත් මදි. ඉතින් අපි සමහරලාට ඇතම් කෙනෙකුට බොහොම සල්ලි භාගෙ තියෙනවා. අඹ දරුවනුත් ඉතින් බොහොම ඉන්නවා. යාන වාහනත් තියෙනවා. රැකී ආරක්ෂාත් තියෙනවා. ගේදොර ඉඩ කඩන් ඔක්කොම තියෙනවා. ඒත් හැබැයි මොකද්දෝ අඩුවකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකේ හැම තිස්සෙම ඌණයිලු. ඒ කියන්නේ මේ කොයිතරම් තිබුණත් ඇතිවීමක් නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියනවා. මොකද මේ හැම තිස්සෙම අපේ සිත සතන් තුළ මොකද්දෝ දෙයක් අඩුයි කියලා හැඟීමක් තමයි තියෙන්නේ. හැම දෙෙම තිබුණත් ඇතිවීමක් නැහැ. හැම තිස්සෙම අතෘප්තිකර ස්වභාවයක් තියෙනවා. අතිත්තෝ කියලා කියන්නේ අතෘප්තිකර ස්වභාවයක් තියෙනවා. තණ්හා දාසෝ අන්න තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපි සතුව ඔන්න යාන වාහන තියෙනවා. අපි සතුව දැසිදස් කම්කරුව ඉන්නවා. ඉතින් මම තමයි ස්වාමියා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් අපි කටයුතු කරන්නේ තණ්හාව කියන විදිහට නම් අපි උදේ ඉඳන් රෑ වෙනකම්ම තණ්හාවේ මෙහෙවීම අනුව නම් අපි කටයුතු කරන්නේ. එයා කියනකොට මෙහෙට යන්න කියලා ඔන්න මෙහෙට යනවා. අරහෙට යන්න කියනකොට එහෙට යනවා. මේවා බලන්න කියලා කියනකොට එන්න මේවා පෙන්නනවා. අරක පෙන්වන්න කියනකොට මේකත් පෙන්වනවා. අරක අහන්න කියනකොට ඒක අහනවා. මේක රස බලන්න කියනකොට මේක රස බලනවා. මේක භුක්ති විඳින ස්පර්ශ කරන්න කියනකොට ස්පර්ශ කරනවා. මේ ඔක්කොම විධානයන් දෙන්නේ අන්න තණ්හාව. මේ තණ්හාව දෙන විධානයන්ට අපි බොහොම සුවචකීකරු ගෝලය වගේ, සුවචකීකරු දාසය වගේ අන්න අපි වැඩ කරනවා. ඉතින් අපි හැමෝම ඒ නිසා එතකොට මේ තණ්හාව ෂය කරගන්නා තාක් වහල් භාවයේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. අපි කොයිතරම් නිවහල් ස්වාධීන මිනිස්සෙක් වශයෙන් අපි හිතාගෙන හිටියත් අපේ හිතේ මේ තණ්හාව බලපවත්වන තාක්, අපි එයා කියන දේ අහන තාක් අන්න අපි තණ්හාවට බැල මෙහෙවරකම් කරනවා, දාසකම් කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා තණ්හා දාසෝ. මේ මුළු ලෝකයාම දෙවි මිනිසුන් සියලු දෙනාම අන්න මේ තණ්හාවට දාසත්වයකට පත් වෙලායි තියෙන්නේ. ඒ නිසා මේ තණ්හාවම සියලු දුකට හේතු වශයෙන් උත් පෙන්නනවා.
දුක්ඛ සමුදය වශයෙන් පෙන්වන්නේ තණ්හාව. ඒ නිසා අපි යම් දුකක් විඳිනවා නම් කායික දුකක් වෙන්න පුළුවන්, මානසික දුකක් වෙන්න පුළුවන්. මේ සියලු ආකාර දුකට මූල හේතුව වශයෙන් පෙන්වන තණ්හාව. ඒ නිසා බැලුවාම මේ තණ්හාව කියන එක සුදුපටු දෙයක් නෙමෙයි. එතකොට අපේ මේ මුළු සංසාර ගමනම මේ තණ්හාව මත පදනම් වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා සමහරලාට මේ භවයේදී නම් ඔන්න මම අහවල් සහකාරයා එක්ක, අහවල් සහකාරියේ එක්ක, නැත්තම් මගේ අඹ යහළුවා එක්ක තමයි මම ඔක්කොම බෙදා හදාගත්තේ. මගේ සියලු රහස් හිරි කළේ මං එයාත් එක්ක කියලා. ඉතින් මම කරට අත දාගෙන ඉන්නේ ඔන්න අහවල් සහකාරයා, සහකාරිය, අඹ යහළුවා එක්කයි කියලා හිතාගෙන ඉන්නවා. අපි තමන්න ඊළඟ භවයේදීත් එහෙම වෙයි කියලා හිතනවා. නැත්තම් අන්තිත භවවලදීත් මේ වගේ මට යම් කිසි අඹ යහළුවෙක් ඉන්නේ නැති මං එයාත් එක්ක තමයි කටයුතු කරේ කියලා ඔන්න අපි හිතනවා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංසාරේ සැරිසරනකොට මේ මිනිස්සුන්ට, මේ සත්වයින්ට දෙවන්න වෙලා, නැත්නම් සහචරයා වෙලා, සහායකයා වෙලා ඉඳලා තියෙන්නේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි, තණ්හාවයි කියලා. හරි ලස්සන ගාථාවක් එනවා ද්වේතානුපස්සනා සූත්‍රයේ සුත්ත නිපාතේ. බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හා ද්විතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. තණ්හා ද්විතියෝ පුරිසෝ, දෙවැන්න වශයෙන් කටයුතු කරලා තියෙන්නේ මෙන්න මේ තණ්හාව. තණ්හාවගේ කරට අත දාගෙන තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඒක තණ්හාව කියන දේ තමයි කරන්නේ. එයා ඉල්ලන දේ තමයි අපි දෙන්නේ. තණ්හා ද්විතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. මේ දීර්ඝ වූ සංසාරේ මේ තණ්හාව දෙවැන්න කරගෙන තමයි අපි ගමන් කරන්නේ. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. මෙන්න මේ විදිහට කටයුතු කරන ඒ තැනැත්තා ඒ භවයෙන් මේ භවයට, මේ භවයෙන් අර භවයට, මෙන්න මේ විදිහට මේ සංසාරය කෙලවර කරගන්න නැතුව, සංසාරයෙන් අත මිදෙන්න නැතුව මේ සංසාරේ පුරා සැරිසරනවා. ඒතර අපි මේ සංසාරේ පුරා තණ්හාව දෙවන්නා කරගෙන දැන් සෑහෙන කාලයක් සැරිසරලා තියෙනවා. මේක මේ අපේ පළවෙනි භවය නෙමෙයි. ඒ නිසා අපි මේ ආපු භව ගමනේ තණ්හාව තමයි අපි දෙවන්න කරගෙන තියෙන්නේ, අපේ සහායකයා කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි එයා කියන දේ ඉෂ්ට කරමින්, එයා කියන දේ ඉල්ලලා, එයා ඉල්ලන දේ ලබා දෙමින් අපි දැන් දීර්ඝ කාලයක් කටයුතු කරලා තියෙනවා. හැබැයි තාමත් එයා තෘප්තිමත් වෙලා නැහැ. එයා ඉල්ලන එක නවත්තලත් නැහැ. කොච්චර දුන්නත් ඇතිවීමකුත් නැහැ. ඒ නිසා අපි තව තව මේ තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. තව තව එයා ඉල්ලන ඉල්ලන දේ දෙනවා. ඉතින් අපි තව තව සංසාරේ සැරිසරනවා. ඒ නිසා මේ දීර්ඝ සංසාරේ මේ තණ්හාව කිය කියා යන දේ, තණ්හාව ඉල්ල ඉල්ල යන දේ, අපි ඉෂ්ට කරමින් යන මේ ගමනේ කවදාවත් කෙලවරක් නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තණ්හාවම ෂේ කරන්න. මූලික හේතුවත් මේ තණ්හාවමයි, දිගින් දිගට යන්න මූලික හේතුවත් තණ්හාවමයි. එහෙනම් මේ තණ්හාවටම පහර දෙන්න, තණ්හාම ෂේ කරන ප්‍රතිපදාවක අනුගමනේ කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ යෝ භික්ඛවේ මග්ගෝ යාපටිබදා තණ්හක්ඛයාය සංවත්තති. තං මංගං තං පටිපදං භාවේත. මහණෙනි, මේ යම්කිසි තණ්හාව ෂේ වෙන ප්‍රතිපදාවක් තියෙනවද? තණ්හාව ෂේ වෙන මාර්ගයක් තියෙනවද? අන්නේ මාර්ගය, අන්නේ ප්‍රතිපදාව දියුණු කරන්න භාවේත කියලා අන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඊළඟට සමහර වෙලාවට ඉතින් අපි හිතනවා තණ්හාව පොඩ්ඩක් දුරු කරගත්තාම ඇති, ඉතින් මේ කටයුතු කරන්න බෑ, ඉතින් තණ්හාව සම්පූර්ණයෙන්ම දුරුනොත් කියලා ඉතින් අපි හිතා ගන්නවා. හැබැයි මේ තණ්හාව මුලින් උපුටා දමන තාක් අපි මේ සංසාරේ සැරිසරන එක නම් සිද්ධ වෙනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් ලස්සන උපමාවක් දෙනවා බුදුරජාන් වහන්සේ. දැන් අපි හිතමු බොහොම මේ ප්‍රතාපවත්, නැත්නම් බොහොම හැඩි දැඩි ගහක් තියෙනවා, වෘක්ෂයක් තියෙනවා. ඉතින් අපි කොහොම හරි මේ ගහ පෙරලා ගන්නවා. හැබැයි මේකේ මුදුන් මුල්ල ඉතිරි වෙලා තියෙනවා නම් අනිත් මුල් කොච්චර කපලා දැම්මත්, කොච්චර උගුල්ලලා දැම්මත් අර මුදුන් මුල්ල තියෙන තා නැවතත් මේ ගහ ලියලනවා. අන්න ඒ වගේ තමයි කියනවා, අනිකුත් මේ විවිධාකාර කෙලෙස් වලට ප්‍රහල දුන්නත් මේ තණ්හාව සම්පූර්ණයෙන් මුලිනුපුටා දමන තාක් අපි නැවත නැවත මේ සංසාරේ උපදිනවා. හරි ලස්සන ගාතාවක් එනවා මේ උපමාව අඩංගු වෙන ධම්මපදයේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි තණ්හා අනුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛං ඉදම් පුනප්පුනං. ඒ කියන්නේ මේ හරියට නිකන් මුල සම්පූර්ණයෙන්ම මේ උපద్రව රහිතව තියෙන තාක්, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මුදුන් මුල කිසිම උපద్రවයක් රහිතව තියෙන තාක් කොයි තරම් ගහ කැපුවත්, අතු කැපුවත්, කොළ කැපුවත්, කඳ කැපුවත් ඒ ගහ නැවත නැවත ලියලනෝ.
අන්නේ වගේ තමයි කියනවා මේ තණ්හා අනුසය තියෙන තාක් තණ්හා අනුසය මුලිනුපුටා නොදමන තාක් අන්න නිබ්බත්තති දුක්ඛං ඉදං පුනප්පුන මෙන්න මේ දුක මෙන්න මේ සංසාර දුක එහෙම නැත්නම් මෙන්න මේ සත්ව ස්වභාවය පුජ්ජන ස්වභාවය නැවත නැවත මේ සංසාරේ උපදිනවා එහෙමනම් අපිට තේරෙනවා මේ සංසාර ගමන වළක්වන්න නම් සංසාරෙන් අත මිදෙන්න නම් එහෙමනම් මෙන්න මේ තණ්හා අනුසය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මුලිනුපුටා දමන කාර්යය එක අතකින් අපිට මේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මොකද මේ කල්ප ගණන් තිස්සේ අපි පොදි ගහගෙන ආපු තණ්හාවක් තමයි අපි සතුව තියෙන්නේ. ඉතින් ඒකටම තමයි අපි තව තව පොහොර දමමින් අද දවසේත් කටයුතු කරන්නේ. ඉදිරියට කටයුතු කරන්න සැලසුම් කරන්නේත් අපි ඒක ඒ ආකාරයෙන්මයි. ඉතින් අපි තණ්හාවම පෝෂණය කරමින් යද්දී තණ්හා මුලිනුපුටා දැමීමක් ගැන අපි හිතන්නේවත් නැහැ. තේනම් මේ බුදු කෙනෙක් පහළ වෙලා තමයි පෙන්ලා දෙන්නේ මෙන්න මේකයි හේතුව දුක ඇති වෙලා තියෙන හේතුව මෙන්න මේ තණ්හාවමයි. එහෙමනම් දුකෙන් මිදෙන්න නම් අන්නේ හේතුවම දුරු කළ යුතුයි. අපි කොයිතරම් පැලැස්තර ඇලෙව්වත් මේ දුක දුරු වෙන්නේ නැහැ. මොකද අර තණ්හාව කියන මූලික හේතුව මුලිනුපුටා දමලා නැහැ. ඒක මුදුන් මුල වගේ ඒක බොහොම ශක්තිමත්ව තියෙනවා. හැබැයි අපි උඩින් හැමදාම තාර දානවා. උඩින් හැමදාම ඔන්න පැලැස්තර දානවා. නමුත් අර මූලිකම හේතුව බොහොම නිදැල්ලේ තියෙනවා. ඒකට අපි අතවත් තියන්න යන්නේ. ඒ නිසා අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේ අපි ගමන් කරද්දී එහෙමනම් අපිට ටික ටික කොහොමද මේ තණ්හාව ශේ කරන්නේ? මොකද්ද මේ තණ්හාව ශේ කරන මාර්ගය? ඇයි මේ තරම්ම මේ තණ්හාව ගැන තියෙන විරුද්ධකම් කියලා ඔන්න අපිට නිකන් හිතන්න වෙනවා. නැත්තම් ඉතින් අපි ඉතින් හිතන්න පුළුවන්. ඉතින් මේ තණ්හාව කිව්වහම ඉතින් තණ්හාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ඉතින් මේක ආලය කියලා කියනවා, ප්‍රේමය කියලා කියනවා, ලෝභය කියලා කියනවා, තණ්හාව කියලා කියනවා. ඉතින් নানা ප්‍රකාර වචන වලින් කියනවා. ඉතින් මේකේ සමහරලාට කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ඔය කතා කරන්නේ අර මේ මහා ප්‍රබල තණ්හාවක් ගැන මාගාව තියෙන මේ දරු සෙනෙහසනම් ඉතින් කොහොමද අයින් කරන්නද කියලා තමයි කෙනෙක් හිතන්න පුළුවන්. නැත්තම් මාගාව තියෙන මේ පිය සෙනෙහසනම් මව් සෙනෙහසනම් කවදා අයින් කරන්නද කියලා ඉතින් හිතෙන්න පුළුවන්. ඉතින් මේ নানা ප්‍රකාර අන්දමින් අපේ සිත් සතන් තුල තියෙන මේ කොයි තණ්හාව මේ තණ්හාවේ විවිධාකාර ඥාතීන් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපේ හිතේ මේ වෙලාවේ බලපවත්වන්නේ මොන වගේ තණ්හාවක්ද කියන එක අපි අපිම තමයි දන්නේ. ඒ නිසා පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් මොනආද වැඩියෙන්ම කැමති මොනආද ඌමනා කියලා ඇහුවොත් ඉතින් සමහරවිට සෙල්ලම් බඩුවක් ඌමනායි කියලා කියන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඒ දරුවගෙන් ඇහුවොත් දැන් මම මේක අරන් දුන්නොත් පුතේ දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න විසඳනවාද? ඔව් කියලාත් කියාවේ. ඉතින් අපි හිතමු අපි ඉල්ලපු සෙල්ලම් බඩුව අරන් දෙනවා. හැබැයි දවසයි දෙකයි ඔන්න ආයි වෙන එකක් ඉල්ලනවා. ඉතින් මේක මේ පුංචි දරුවට විතරක් නෙමෙයි අපි මේ වැඩිහිටි සියලු දෙනාටමත් මේ න්‍යායමයි. ඉතින් අපි මේ තණ්හාවෙන් කියන දේ අපි ඔන්න ලබලා දෙනවා. හැබැයි බොහොම ටික කාලයයි ආයෙත් ඔන්න තණ්හාවෙන් වෙන එකක් ඉල්ලනවා. ඉතින් නිසා අපි කොයිතරම් මේ තණ්හාවේ යාඥාව අපි ඉෂ්ට කළත් නැත්නම් එයාගේ ආඥාව ඉෂ්ට කළත් එයාගේ ඉල්ලීම් ඉෂ්ට කළත් ඒ තුලින් එයා පූර්ණ තෘප්තිමත් භාවයකටපත් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා මේ තණ්හාවෙන් කියද්දි විවිධාකාර දේවල් තෘප්තිමත් කිරීම සඳහා අපි මේ එළියෙන් විවිධාකාර දේවල් ලබාගෙන දෙනවා ලබලා දෙනවා. කාම තණ්හාවෙන් ඉල්ලද්දී ලස්සන රූප පෙන්වන්න කියලා ඉතින් අපි ලස්සන රූප පෙන්නනවා. හැබැයි ඇතිවීමක් නැහැ. තණ්හාවෙන් කියද්දී ඔන්න ලස්සන සද්ද මිහිරි සද්ද අහන්න ඕනේ කියලා ඉතින් අපි ලස්සන සද්ද අහනවා මිහිරි සද්ද අහනවා. හැබැයි ඒත් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න තණ්හාවෙන් කියනවා මිහිරි ගඳ සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ කියලා. ඉතින් අපේ ශක්ති පමණින් ඒ ටිකත් අරන් දෙනවා. ඒ ටිකත් විඳ ගන්නවා. ඒත් ඇතිවීමක් නැහැ. ඉතින් තණ්හාවෙන් කියනවා පුළුවන් තරම් ඔන්න රස මසවලු භුක්ති විඳින්න කියලා. ඉතින් ඒවත් ඉතින් ශක්ති පමණින් අපේ වත් පොහසත්කම් වල තියෙන හැටියට කොහොම හරි ඉතින් ඒ ටිකත් ලබලා දෙනවා. හැබැයි කව තාමත් ඇති වෙලා නැහැ. ඉතින් තණ්හාවෙන්ම කියනවා මේ කය පුළුවන් තරම් තෘප්තිමත් කරන්න කියලා. කායික සැප ලබා ගන්න කියලා ඉතින් අපිත් අපේ හැකියපමණින් ඒ ටිකත් ලබා ගන්නවා. නමුත් ඒත් තාම ඇති වෙලා නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ හැම තිස්සෙම තණ්හාව පෝෂණය කරාට තණ්හාව ඉල්ලන දේ දුන්නට මේකේ තණ්හාව කියන දේ දීම තුලින් නම් මේක අවසානයක් වෙන බවක් තේරෙන්නේ නැහැ. මොකද ඉතින් අපි මේ භවයේදී විතරක් නෙමෙයි මේ තණ්හාව කියන විදිහට කටයුතු කරලා තියෙන්නේ. තණ්හාව කියන දේ අහගෙන සුවචකී කරු ගෝලය වගේ අපි ඉඳලා තියෙන්නේ මේ භවයේ විතරක් නෙමෙයි.
අපි ගිය භවයේදීත් මේ තණ්හාව කියන දේම ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අපි හිතමු ඔන්න ගිය භවයේත් අපි මිනිස්සෙක් වෙලාමයි හිටියේ. ඉතින් අපි හිතමු මේ මිනිස්සයා ඉල්ලුවා මේ ලස්සන රූප පෙන්වන්න කියලා. ඉතින් අපි ඒව පෙන්නවා. දැන් මේ භවයට ඇවිල්ලත් ඒ රූපම ආයිමත් ඉල්ලනවා. ඉතින් අපි මේ භවයේදීත් පෙන්නවා. ඉතින් අපි දුන්න නම් දැන් ඒක ඇති වෙලා තියෙන්න ඕනේනේ. එහෙම ඇතිවීමක් නැහැ. ඊළඟ භවයකට ඔන්න ගියොත් ආයිත් ඉල්ලනවා. ඒ නිසා අපි මේ කොයි තරම් භව ගණන් මේ සංසාරේ සැරිසරුවත් කොයි තරම් ඉල්ල නිල ලස්සන රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් දුන්නත් මේක ඇතිවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් දෙන්න දෙන්න තව තව අතෘප්තිකර භාවයක් හිතේ ඇතිවෙනවා මිසක් ඒ දේවල් වලටම අපේ හිතේ කෑදරකමක් ඇතිවෙනවා මිසක් තව තව ඒ දේවල් ඉල්ලන ස්වභාවයකට හිත යනවා මිසක් මේක මේ දීලා පිරිමහන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ කාම තණ්හාව අපි කාටත් තේරෙනවා අපි කා තුලක් තියෙනවා. ඒ නිසා අපි හිතුවොත් අපි ගාව නම් ඔය කාම තණ්හාවල් නැහැ. මම නම් හරීම සිල්වන්තයි. මගේ හිතේ රාග සිතුවිල්ලක් එන්නේම නැහැ. මගේ හිතේ ද්වේෂ සිතුවිල්ලක් එන්නේම නැහැ. මගේ හිතේ තණ්හා මාන දිට්ටි මොකක්වත් නැහැ කියලා ඉතින් අපි හරීම සාන්තුවරයෝයි කියලා හිතාගත්තොත් ඒකත් සමහරවිට අදිටක්සේරුවක් වෙන්න පුළුවන්. සමහරවිට අර හිතේ ප්‍රබල සමාධියක් එහෙම බලපවත් කරනකොට සමහරවිට ඔය තණ්හා වගේ දේවල් යටපවත් මේ යට යන ස්වභාවයක් තියෙනවා. නමුත් යම් කිසි හේතුවක් නිසා අර ඒ ප්‍රබලතාවය අයින් වුණොත් ඔන්න ආයෙත් අර පරණ පුරුදු ටික ඔක්කොම මතුවෙනවා. ඒ නිසා නෙක්ඛම්ම විතර්කයක් පවතිනකොට කාම විතර්ක එන්නේ නැහැ. හැබැයි නෙක්ඛම්ම විතර්කයේ යම් වෙලාවක යටපත් වෙලා කාම විතර්ක අවදි වෙන්න ගත්තොත් ඔන්න පෙළ ගැහිලා කාම විතර්ක එනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේවා මේ මුලින් උපුටා දමන තාක් මේවා අපේ හිතේ තියෙනවා. අපි මේවා తాවකාලිකව අසුභ භාවනාවක් කළා මේ කාම තණ්හාව පොඩ්ඩක් යටපත් කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒ තුලින් මේක අර මුලින් උපුටා දැමීමක් වෙන්නේ නැහැ. ඒක මුලින් උපුටා නොදමන තා අන්නබුදුරයන් වහන්සේ කියනවා අපි නැවත නැවත සංසාරට එනවා. එහෙමනම් අපිට ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා කොහොමද මේ තණ්හාව මුලින් උපුටා දමන්නේ. ඒක ගැන තමයි ඇත්තටම අපිට ටිකක් ගැඹුරින් බුදුරයන් වහන්සේගෙන්ම අහන්න වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේමයි කියන්නේ මෙන්න මේකයි හේතුව මේකමයි දුරු කරන්න වෙන්නේ. එහෙමනම් බුදුරජාන් වහන්සේම මොකද්ද මේ තණ්හාව දුරු කරන මාර්ගය වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒ ගැන තමයි එහෙමනම් අපි විමසන්න තියෙන්නේ. ඒ තණ්හාව දුරු කරන මාර්ගය තමයි අපි එහෙනම් වඩන්න තියෙන්නේ. ඒ තණ්හාව දුරු කරන මාර්ගය එහෙනම් බුදුරජාන් වහන්සේ කියලා තියෙන ආකාරයට අපි දියුණු කරනවා නම් වඩනවා නම් අපිටත් තේරෙනවා නම් දැන් ඔන්න පොඩ්ඩක් පොඩ්ඩක් තණ්හාව දැන් නම් අඩුයි. ඉස්සලා තරම් මගේ හිතේ තණ්හාවට දාස වෙන ස්වභාවයක් නැහැ කියලා අන්න තේරෙනවා නම් අන්න හිතේ පොඩි සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉස්සලා තරම් මං වහල් භාවයේ නැහැ කියලා. එහෙනම් අපි උත්සාහවත් වෙමු. මොකද දැන් මේකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන තණ්හාව දුරු කරන මාර්ගය. ඒකේ ප්‍රතිපදාව මොකද්ද? ඒකේ තියෙන ක්‍රමෝපායන් මොනවද කියන අපි එහෙමනම් මේ ඉස්සරහට සාකච්ඡා කරන්න මේ සූත්‍රය ආශ්‍රිතව තේරුම් ගන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අපි ඉදිරියට කාලය තියාගෙන අද දින ධර්මදේශනාව මේ සූත්‍රයේ මුල් කරගෙන අපි ඉදිරිපත් කිරීමක් වශයෙන් නැත්තම් පෙළ ගැස්වීමක් වශයෙන් කරේ. ඉතින් අපි ඉදිරියට මේකේ තියෙන තව තව ගැඹුරු අර්ථයන් මතු කරගන්න උත්සාහත් වෙමු. ඒ සඳහා අවස්ථාව ඉදිරියට තබන අදහසින් අද දින ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.